අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙලා ඉන්නේ වන් ශ්‍රී ලංකා නාටිකාව ඔබ වෙත ගෙන එන සුබ මුහුර්තයේ විශේෂාංගයක් එක්ක. ඉතින් අපි අද දවස ගැන බලුවොත් අද 2014 මේ මාසේ 23 වෙනිදා වුණ සිකුරාදා දවස. ඉතින් අවධානය යොමු කරමු අපි දවසේ සුබ මුහුර්තීන් වෙතට. අද දවසේ ඉර උදාව සඳහන් වෙන්නේ උදෑසන 5:53ට. ඒ වගේම ඉර බැසීම සඳහන් වෙනවා පස්වරු 6:21ට. දවසේ බලපවතුන නැකත වෙන්නේ පුව පුටුප නැකත. ඒ වගේම අද දවසේ සුබ දිශාව වෙනවා ඊසාන දිශාව. රාහු කාලයේ යෙදෙනවා අද දවසේදී 10:23 ඉඳලා උදෑසන 10:12 කියන කාල සීමාවට අයත්ව. ඒ වගේම සුබ වර්ණයේ විදිහට රතු වර්ණය සලකන්න පුළුවන්. එහෙමනම් අපි බලමු ලග්න 12ට අද දවසේ මොන ආකාරයේ ජ්‍යොතිෂ කරුණු කාරණාද දියත් වෙන්නේ කියලා. මේෂ ලග්න හිමියන් ගැන මුලින්ම සඳහන් කරනවා. මේෂ ලග්න හිමියන්ට අද දවසේ රැකියාව සහ ආර්ථිකමය පැත්ත වශයෙන් ආර්ථිකමය අංශය විශේෂයෙන් පෙන්නුම් කරනවා. ඉතින් රැකියාව ගැන කතා කරද්දී අලුත් රැකියාව ලැබෙන්නට රැකියාවේ උසස් වීම ලබන්නට ඒ වගේම කරන රැකියාවේ තනතුරුවල සුබදායී වෙනසක් සිද්ධ වෙන්නට හේතු කාරණා ඇති කරනවා. ඒ වගේම සතුටින් යුතු ඔබගේ රැකියා කටයුතු කරගෙන යෑමේ හැකියාව ඇති වෙනවා. ආර්ථිකමය පැත්තෙන් අතිරේක ධනලාභ සම්බන්ධයෙන් උනන්දු වෙලා කටයුතු කරන්න ලොතරැයි වාසනා හිමි වෙන්නට ඒ වගේම විනයම් වූ අතිරේක වාසනා හිමි වෙන්නට ඉඩකඩ තියෙන දවසක්. උනන්දුවෙන් කටයුතු කරලා බලන්න. අංක 2 ජයාංකය රතු වර්ණයේ සුබ වර්ණය වෙනවා. වෘෂභ ලග්න හිමියන් ගැන කතා කරොත් වෘෂභ ලග්න හිමියන්ට අද දවසේ රැකියාව සම්බන්ධයෙන් සුබඵල උදා කරන්න වූ දවසක් වෙනවා. රැකියාවේ උසස් වීම ලබන්නට ඔබටත් හේතු කාරණා තියෙනවා. ඒ වගේම සුබදායී ආකාරයට සිද්ධ වෙන්නා වූ ස්ථාන මාරු එහෙමත් නැත්නම් ඔබගේ හැකියාවන් වලට නියමිත තනතුරු ලැබීම ආදී දේවල් වලට හේතු කාරණා තියෙනවා. අංක 1 ජයාංකය සුදු වර්ණයේ සුබ වර්ණය වෙනවා. මිතුරු ලග්න හිමියන්ට පූර්ව ජන්මයන් වලදී කරන ලද කුසල් වල බලය වැඩිපුර වැළඹෙන නිසා බාහිර දුර වගකීම් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්නට පුළුවන් වෙන දවසක් වෙනවා. ඒ වගේම ඔබ කරන කටයුතු තුළ ලොකු සාර්ථකත්වයක් රැඳෙන්නා වූ දවසක් වෙනවා. ඉතින් අලුතෙන් දෙයක් ආරම්භ කරන්නට දුරබැහැර ඥාති හිත මිත්‍රාදීන් එක්ක අලුත් සම්බන්ධතාවක් ගොඩනගා ගන්න අද දවසේ ඉතාමත් යහපත් වෙනවා. අංක 9 ජයාංකය සුදු වර්ණය සුබ වර්ණය වෙනවා. කටක ලග්න හිමියන්ට කාර්යබහුල දවසක් වැඩ කටයුතු අධිකව යෙදෙනා වූ දවසක් නිසා කාලයත් එක්ක හැමදේම හොඳින් සමබර කරගෙන කරන්න උත්සාහ කළ යුතුයි. ඒ වගේම ඔබට අනිත් අයගේ වැඩ කටයුතුත් පැවරෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ කටයුතු ප්‍රමාද වීම නිසා තවදුරටත් වැඩ වැඩි වෙන දවසක් වෙන්නට පුළුවන්. කොහොම නමුත් ඉවසීමෙන් යුතුව සැලසුම් සහගතව කටයුතු කිරීම තුළින් මේ දේවල් ඉවත් කරගන්න උත්සාහ කරන්න. අංකාට ජයාංකය සුදු වර්ණය සුබ වර්ණය වෙනවා ඔබටත්. ඒ වගේම ඊළඟට ඉන්නේ සිංහ ලග්න හිමියන්. සිංහ ලග්න හිමියන්ට මංගල යෝග කාරක දවසක් වෙනවා අද දවස. අවිවාහක අයට සුදුසු අන්දමේ මංගල යෝග උදා වෙන්නටත් විවාහ වූ අයට ජීවිත සාර්ථක කරගන්නටත් හේතු වාසනා ඇති දවසක්. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු අයටත් සාර්ථක ප්‍රතිලාභාත්පත් කරගන්නට පුළුවන් දවසක් වෙනවා. මේ අනිකුත් පාර්ශ්වයන් වලටත් මම නම් සඳහන් නොකළ අනිකුත් අයටත් සාර්ථකව තමුන්ගේ කටයුතු ප්‍රමෝදයෙන් යුතුව අරගෙන යන්නට පුළුවන් දවසක්. අංක 7 ජයාංකය සුදු වර්ණය සුබ වර්ණය වෙනවා ඔබටත්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට අද දවසේදී අපත්‍යකර ආහාර පාන ආදියෙන් වළකින්නට සිද්ධ වෙන දවසක්. ඔබට උදරාබාධ තත්ත්වයන් නිරූපණය කරනවා ජ්‍යොතිෂයට අනුව. ඉතින් ඔබ අපත්‍යකර ආහාර පාන ආදියෙන් වැළකී සිටියොත් ඒ දුර්වලතාවයන් මගහරවා ගැනීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඒ වගේම කිරියාහාර යෝගට ආදී දේවල් වලින් වැළකීමත් වැදගත් වෙනවා. ඊට අමතරව ඔබගේ වචනය ප්‍රවේශම් සහගත කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. ඔබගේ වචනය නිසා අනිත් අය අමනාප වෙන්නට, සිත් රිදීම් ඇති වෙන්නට, මතභේද ભેද භින්නතා ආදී දේවල් ඇති වෙන්නටත් ඉඩකඩ තියෙනවා. දවසක් මේ සියලු කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා කටයුතු කිරීම වැදගත් වෙනවා. අංක 6 ජයාංකය කොළ වර්ණය සුබ වර්ණය වෙනවා. ඒ වගේම තුලා ලග්න හිමියන් ගැන කතා කරොත් තුලා ලග්න හිමියන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබඵල උදා කරන්න වූ දවසක් වෙනවා. ඉතින් අධ්‍යාපනය හදාරන අයට කොහොමත් සුබඵල උදා කරන දවසක්. නමුත් රැකියා ක්ෂේත්‍රයේ නියුතු අයටත් තමුන්ගේ රැකියා පරිසරය හරහා කුමන හෝ අධ්‍යයන කටයුත්තක් කරන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් සුබදායක වෙනවා. රැකියාවේ වැඩි දියුණුව පිණිස යම්කිසි අධ්‍යයන කටයුත්තක් කරනවා නම් ඒකත් ඉතාමත් යහපත් වෙනවා. ඊට අමතරව කුමන හෝ අධ්‍යයන කටයුත්තක නිරත වෙන අයටත් සුබඵල උදා කරලා දෙනවා. අද දවස ඉතාමත් යහපත් කියලා කියන්නට පුළුවන්. අංක 5 ජයාංකය ඔබට සුබ වර්ණය වෙන්නේ කහ පැහැය.
ඒ වගේම වෘශ්චික ලග්න හිමියන් ගැන කතා කරොත් ස්ථානීය වශයෙන් ජය උදා කරන දවසක් ගෙදරදොර පරිසරය තුළ සාර්ථකතාවයක් ඇති වෙනවා වගේම රැකියා ස්ථානය තුළත් සාර්ථකතාව ගොනු කරගන්නට පුළුවන් දවසක් රැකියා ස්ථානයේ ඔබට සුබදායක පරිදි කරුණු කාරණා ගොනු වෙනකොට ගෙදරදොර පරිසරය තුළත් සුබදායක පරිදි කටයුතු කිරීමේ හැකියාව උදා වෙනවා අංක 4 ජය අංකය රතු වර්ණය සුබ වර්ණය වෙනවා ඒ වගේම ඊළඟට ඉන්නේ ධනු ලග්න හිමියන්ට කාර්ය බහුල දවසක් වැඩ කටයුතු අධික වෙන දවසක් වෙනවා ඔබටත් ඉතින් ක්‍රමානුකූලව කටයුතු කරන්න උත්සාහ කරන්න කරන කියන දේවල් සාර්ථක කරගන්න උත්සාහ කරන්න ඔබගේ උත්සාහයේ තරමට තමයි අද දවසේ සාර්ථකත්වය ඇති වෙන්නේ ඉතින් සඳහන් කරන ජය අංකය වෙන්නේ අංක 3 කහ වර්ණය සුබ වර්ණය වෙනවා මකර ලග්න හිමියන්ට ධන ලාභ සහගත දවසක් ඉතින් ලැබීමත් එක්ක ඔබට ඉතාමත් යහපත් වෙනවා අද දවස රැකියාවේ දියුණුව සැලසෙන දවසක් වගේම රැකියාවේ වැටුප් වැඩිවීම වලට හේතු කාරණා ඇති කරන දවසක් වගේම ලොතරැයි දිනුම් ආදී දේවල් වලින් ජයග්‍රහණ තහවුරු කරගන්නට පුළුවන් දවසක් වෙනවා මේට අමතරව අතිරේක ධනෝපායන මාර්ග යනාදී දේවල් සම්බන්ධ වෙනොත් උනන්දු වෙලා කටයුතු කරන්න අංක 2 ජය අංකය නිල් වර්ණයේ සුබ වර්ණය වෙනවා කුම්භ ලග්න හිමියන්ට වෙනදාට වැඩි අද දවසේ යහපත් දවසක් වෙනවා තිබුණ බාධක ඉවත් වෙන දවසක් වෙනවා කරන කියන කටයුතු තුළ සාර්ථකත්වය උදා වෙනවා තිබිච්ච බාධක ඉවත් වෙලා යන හින්දා හොඳ සන්සුන් මානසික වාතාවරණයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව උදා වෙනවා අංක 1 ජය අංකය නිල් පැහැ සුබ වර්ණය වෙනවා මීන ලග්න හිමියන් ගැන කතා කරනකොට මීන ලග්න හිමියන් අද දවස පුරා ප්‍රවේශමින් කටයුතු කරන්න ඕනේ කරන කියන කටයුතු බොහොම කල්පනාකාරීව කරන්නට ඕනේ ඒ වගේම බෝවන රෝග වලට අද දවසේදී තියෙන ඉඩ කඩ වැඩි ඒ සම්බන්ධයෙන් බොහොම සැලකිලිමත් වීමත් ප්‍රවේශම් වීමත් වැදගත් වෙනවා කලට වේලාවට වෛද්‍ය උපදෙස් ගැනීමත් අද දවසේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් බවට පත් වෙනවා උනන්දු වෙන යුතුව කටයුතු කරන්න ආවේගශීලීව කටයුතු කිරීම අද දවසේ සපුරා තහනම් වෙනවා අංක 3 ජය අංකය කහ වර්ණය සුබ වර්ණය වෙනවා ඉතින් මතක් කරනවා ඔබට මේ සියලුම කාරණා ඉදිරිපත් කරේ ශ්‍රී ලාංකීය වේලාවෙන් වන බවත් මේ දේවල් පිළිබඳව අවධානය යොමු කළ කටයුතු කරන ලෙසත් ඔබව දැනුවත් කරනවා ඒ වගේම හෙට දවසෙත් මේ වේලාවටම අපිත් එක්ක එකතු වුණොත් ඔබට සුබ මුහූර්තයත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන් එහෙමනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නම් අයිබෝන්